සතිපට්ඨාන නිද්දේශවාරයහි වේදනානු පස්සනාව කතංච භික්කවේ බික්කු වේදනාසු වේදනානු පස්සී විහරති ඉද භික්වේබික්කු සුකංවා වේදනං වේදියமானනෝ සුකං වේදන වේදයාමීති පජානාති දුක්කංවා වේදනං වේදයமானනෝන් දුක්කං වදනං ේදයාමීති පජානාති අදුපකම සුකංවා වේදනං වේදයමානෝ අදුක්කම සුකං වේදනං වේදයාමීති පජානාති කෙටි අදහස මහණනි භාවනානයෝගී තෙමේ අරමුණු රස අනුභව කරන වේදනාවන් කෙරෙහි ඒ වේදනාවන් අනුව බලමින් වාසය කරන්නේ කෙසේදයත් බුදු සසොසුනේ භාවනා කරන යෝගීතෙමේ සැපවේදනාව විඳිමින් සිටියදී හෙවත් සැපවේදනාව විදිනකල්හි සැපවේදනාවක් විඳීමමි යයිදනගනිී දුක්වේදනාවක් විදිනකල්හි දුක්වේදනාවක් විඳිමි යයිදැන ගනිී සැපත් නොවූ දුකත් නොවූ අදුක්කම සුකවේදනා නැමැති උපේක්ෂා වේදනාව විදින කල්හි අදක්්‍රම සුක වේදනාවක් විඳිමියැයි දැනගනීඒහි විස්තරය භාගෙවත් බුදුරජාණන් වහන්සේ මෙසේ ඉහතකි දාහතර ආකාරයකින් කායානු පස්සනා සතිපට්ඨානය දක්වා වදාරා දැන් නවාකාරයකින් වේදනානු පස්සනාව දක්වුණු සඳහා කතංච භික්කවේ යනාදිය වදාළ සේක දනාව සුකය හෝ සෝමනස්ස වශයෙන් කයටහෝ සිතට සුව පහසුවක් දැනේ නම් එය සුखवेදනාවයි ඒ වනාහි සැපයි සැපයිාහෝ හොඳයි හොඳයි කියා හෝ මෙනෙහි කළ යුතුය සුවපත් වොහොත් ඒ බව දැනගැනීම සඳහා වදාළ මේ බුද්ධ වචනය වනාහි විමසා බැලිය යුත්තකි බුද්ධ නොදන්නා නොතේරෙන අයගේ දැනුම ඉතා ලොහොඩුය. එහෙයින් අටුවා කතාවෙහි ඒ නොදන්නා නොතේරෙන අයගේ ලොහුඩු දැනීම උපුටා දක්වා එහි තත්ත්වය විනිශ්ච කරමින්. එය බුද්ධ මතය අනුව විමසන ලදී. එය මෙසේය. උඩුකුරුව සයිනය කරන ලදරවාට පවා තනපුටුව උරා, කිරිබොන කල්හි එය හොඳ සැප අස්වාදයක් බව දැනගැනීම ඇතිනවන්නේද මේ යෝගී පුද්ගලයාටත් ඒ ලදරුවාගේ දැනීමට සමාන දැනීමක් ඇති නොවන්නේද යත් ඒ දෙදනාටම දැනගැනීමක් ඇතිවන බවනම් සත්‍යයකි එසේ වුවත් ලදරුවාගේ හා යෝගී පුද්ගලයාගේ දැනගැනීම් දෙකකි දෙක සසදා බලන කාලිහි එකනෙ එකට නොගැලපෙන්නේය ඒ එකනෙක පිළිබඳ ලොකුම පර්තරයක් වෙනසක් ඇත්තේය කෙසේ දෙයත් ලදරුවා හෝ වේවා භාවනා නොකරන වැඩි මහල්ලා හෝ වේවා ඔවුන්ගේ දැනීම එකහා සමාන වෙයි ඒ දැනීම් දෙක එකට සංසන්ධනය වෙයි භාවනා නොකරණ නිසා සැපවේදනාව උපදින උපදනවාරයක් පාසා එය නොදනිත් දැන නොගනිත් වැඩි වශයෙන් සැපවේදනාවෙන් අන්‍ය වූ අරමුණු කල්පනාකරමින් කාලය ගතකරති. භාවනා නොකරන තැනැත්තා අතරතුළ සැපවේදනාවක් විදින බව දැනගන්නා නමුත් ඒ ස්වභාවධර්මයක් බව දැන නොගන්නේය සැපවේදනාවක් විඳමි යැයි යන වැරදි ස්ඥාව අනුවම දැනගන්නේය එයින් මමය ආත්මයය යනවැරදි හැගීම දියුණුුවන්නේය. සුකවේදනාව ෂණමාත්‍රයකින් ඇතිව නැතිවන ස්වභාව ධර්මයක් බව දැන නොගන්නේය. පෙරසිට නිතර ජීවත්ව සිටින මමම දැනුත් සුවසේම සුකවේදනාව විඳමි යයි නිත්‍ය සං්ඥා විපල්ලාසයෙන් වරදවා දැනගන්නේය මෙසේ ඇතිවන වැරදි හැඟීම නිසා සත්වයක්ය මමය යැයි වර්දවා තදින්ගත් සං්ඥා විපර්යාසය පහ නොකළ හැකිවෙයි එපමනකුත් නොව ඒ වැරදි හැඟීම තවතවත් වැඩිදිියුණුවේ එහන් ඒ දැනගෙනීම කර්මස්ථානයක් ද නොවෙයි සතිපට්ටාන භාවනාවது නොවන්නේීමය ඒ නිසා සුකං වේදනං වේදයමානෝ සුකං වේදනං වේදයාමී ඒයි වදාළ පරිදි සැපවේදනාව විඳමින් සිටියදී සැපවේදනාවක් විදිමිය යැයි දැනගැනීමට වදාළමේ බුද්ධාවවාදයට ලදරුවා ඇතුළු භාවනා නොකළ අය සඳහා නොදෙසූ සේක් කියයයි දතයුතිය නොකඩවා මෙෙනහි කරන යෝගාවචරයා වනාහි සුකවේදනාව උපදින උපදින වරක් පාසාද දැනගන්නේය ස්වභාව ලක්ෂණ රස වසේනුත් සුකවේදනාව එක්තරා ස්වභාව මාත්‍රයක් යැයි දනගන්නේය පෙර පසු සම්බන්ධයක් නොමැතිව அலுතෙන් அලுතෙන් ඇතිව නැතිවයන්න බවද නුවනැසින් අදකී වශයෙන් දැක දැනගන්නේය එකල් හි එකක්යැයි හෝ එ සන්තතියක් යැයි හෝ වටහාවන හැඟවීම් ඇතිකරවන සන්තති ප්‍රඥප්තියෙන් වැසී නොහැකි බැවින් හෝ මුවහා නොකළහැකි බැවින් ඒ වේදනාව අනිත්‍ය වූවක් යයිද දුකක්යැයිද ආත්මසාරයෙන් තොර වූවක් යැයි ද පැහැදිලිව දැකගන්නේය. එහෙයින් කෝ වේදයති, රවින්නේද විදින්නෙක් සිටිනවාද. යන මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් විදින්නෙක් நම් නැත. அலுතෙන් அலுතෙන් ඇතිව නැතිව යන விදිன வேதනානමැති ස්ොභාව දම්ම සන්තති මාත්‍රයක්ම ඇතයැයි නුවනැසින් පැදිලිව දැකගත හැකිවෙයි. තවද கස්ස வேதனாකාගේ வேදனාවක්ද. ේදනාවට අයිතිකරුවෙක් සිටීද. යන මේ ප්‍රශ්නයහි පිළිතුර වශයනුත් වේදනාව උපදවන කරුණු අනුව අලුතෙන් අලුතෙන් සන්තති වශයෙන් හටගෙන පවත්නා විඳී මාත්‍රයක්ම ඇත ඒ විදීමට අයිතිකරුවෙක් නැතයයි යන දැනගැනීම පැහැදිලි වෙයි. තවද கிං කාරනාවේදනා කවර කරුණකින් විදීම ඇති වන්නේද ප්‍ර්නෙහි පිළිතුරු වශයෙන්ද හොඳ ඉෂ්ට අරමුණක් ලැබීම නිසා සැපවේදනා පාළවන්නේයයි පැහැදිලි දැනගැනීමක් ඇති වන්නේය මෙසේ පැහැදිලිව දැනගන්නා යෝගී පුද්ගලයාගේ සම්පජඥඥාණය සඳහා සුකවේදනං වේදයාමී යයි වදාළ පරිදි සැපවේදනාවක් විඳමියයි දැනගැනීම දක්වනලදී මෙතැන්හි විදීම සැපවේදලාාවක්්‍ය එය හොඳ විදී මක්්‍ය යනාදී වශයෙන් දැනගනීම වූ කලි ගෝචර සම්පජ්‍ය යයි ඒ ගෝචර සම්පජඥ මෝරවා ගත්කල්ලිහි ඉහතක ප්‍රශ්නතුන පැහැදිලිව දැනගන්නා අසම් මෝහ සම්පජන්ය ධර්මනයාමය වූ පරිදිී විබේටම වගේ පිරිසිදුව පහළවෙයි එන්නේය. එහෙයින් අටුවාවෙහි වත්තුුම් ආරම්මනං කත්වා වේදනා වේදයතීති සල්ලකැන්තෝ හේස සුකංවේදනං වේදයාමීති පජානාතීතිීේදීතබ්බෝ යැයි විනිශ්ච කරනලදී. එහි පද අර්ථ වත්තුම් වේදනා පිහිටා ඇති ස්ථානය වූ රූපාදී ඉෂ්ට අරමුණ ආරම්මනං කත්වා අරමුණු කොට වේදනා ඒ වේදනාවම වේදියතීතිී විඳී යයි සල්ලෙක් කන්තෝ ඒස භාවනා නුවනින් සලකා බලන මේ යෝගීතෙමේ සුකං වේදනම් වේදයාමීතිී සැපවේදනාවක් විඳිමි යැයි පජානාදී දැනගනී ඉති මෙසේ වේදි තබ්බෝ දත යුතුය දුක්හවේදනාව දුක්खය දෝමනස්ස වශයෙන් කයටහෝ සිතට සුව පහසුව නැති දුකක් දැනේ නම් දුක්හ වේදනාව යයි විදීමය කැක්කුමය, දැවිල්ලය, රත්වීමය, උණුසුම්වීමය, සීතලය හිරි වැටීමය, ඇවිලිල්ලය, කැසිල්ලය, වෙහෙසය, යනම ආදී වශයෙන් කයිහි පවත්නා දුක්වේදනාසිියල්ල කායික දුක්හවේදනා නමී ඒ දුක්හවේදනාව වනාහි කයේ රිදුමක් ඇතිවූ කල්හි රිදන තැනටම සිත යොමුකොට රිදනවා රිධනවා යැයි මෙනහි කළ යුතුය දැවිල්ලා ඇතිවෝහොත් දැවෙනවා දැවෙනවා යයිද කැසිල්ලක්නම් කසනවා කසනවා යැයිද සිය බසින් මෙනෙහි කළ යුතුය අ ජාතිකයෙක් භාවනාවේ දෙනවා නම් ඔහුගේ සිය බසින්ම මෙනිහි කළ යුතුය යම්යම් ආකාරයකින් දුක්කවේදනාවක් දැනේ නම් ඒ ආකාරයෙන් මෙනිහි කරනු මිසදනයි වේදනාවයි කියා මෙනිෙහි කිරීම සුදුසු නැත වේදනා යන මේ වචනය සුක දුක්ක උපෙක්කා යන වේදනා තුනටම සාධාරණ බැවිනි සිත නරක්වීමය සිත දූෂ්‍යවීමය, දෝමනස්සය, තරහවීමයහසතුටු වීමය, ක්‍රෝධ කිරීමය, කෝපවීමය සිත උනුවීමය, සිතේ දැවිල්ලය, සෝකකිරීමය, බයවීමය, සිත කලකිරීමය සිත දුක්වීමය යන මෙයාදී වශයෙන් සිතහි උපදිනා දුක්වේදනාසිියල්ල දෝමනස්ස වේදනා නමී යද සිත නරක් වෙනවා සිත නරක් වෙනවා යනාදී වශයෙන් මෙනෙහි කළ යුතුය උපේක්ෂා වේදනාව දුකුත් නොවූ සැපත් නොවූ අදුක්කම සුකනමැති උපේක්ෂා වේදනාව වනාහි භාවනාඥානයෙන් වටහා ගැනීම දැනගැනීම ඉතා දුෂ්කරය අවිද්‍යාවසේ ඉතා අප්‍රකට බැවිනි පොතපති ගැනීම අසාගැනීම යනාදී වශයෙන් ඇතිවන සුතමය ඥානයෙන් දැනගැනීම නම් දුෂ්කර නොවෙයි අවිද්‍යාවද සුතමේ ඥානයට අප්‍රකට නොවෙයි. එහෙත් උපේක්ෂාව හා අවිද්‍යාව යන දෙකම භාවනාමය ඥානයෙන් අල්වා ගැනීම ඉතා අමාරුවෙන් කළයුතුය ඒ බව අදුක්කම සුකාපන දුුද්දී පන අන්දකාරාව අවිභූතා සා සුකදුක්කානං අපගමේ සාතා සාත පටික්කේ පවසේන මජ්ජත්තාකාර භූතා අදුක්කම සුකාවේදනාතිී නයතෝ ගන්හන්තස්ස පාකටා හෝතී සක්ක ප්්‍ය අටුවා සතිපට්ටාන අටුවාවන්හි කියනලදී. එහි අදහස සුක දුක්ඛ වේදනා දෙක ප්‍රකටය ඒ නිසා ඒ දෙක පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකිය උපේක්ෂා වේදනා වනාහි අන්දකාරයක් මෙන් අන්දකාරයෙහි පවත්නා වස්තුවක් මෙන් අප්‍රකටය නිසා එය භාවනාමය ඥානයෙන් දැනගැනීම ඉතා දුකසේ කළයුත්තකි. එහෙත් සුක දුක්ඛ වේදනා දෙක ඉවත්ව ගිය කල්හි පහසු ගති අපහසු ගති දෙකින් තොර වූ මැදහත් ගතිය වූ උපේක්ෂා වේදනාව මුර්ග පදව්‍යංජන ඥායෙන් මෙනහි කරන යෝගී පුද්ගලයා හට ප්‍රකට වන්නේීය මුර්ග පදවලංචන ඥාය. දඩේමින් ජීවත්වන මෝ වැද්දා මුවයකුගේ පාසලකුණ අනුවඒ මවා පසුපස එලවා යන කල්හි විශාල ගල්තලාවක් දකින්නට ලැබේ. එහි මේ පැත්තේ පාසලකුණු දැක ගල්තලාවේ හා පැත්තට ගොස් බැලූ විට ඒ පැත්තේ ඇති පාසලකුණු දැක. ගල්තලාව උඩින් පාසලකුණු නැතත් වා දුවගොස් ඇත්තේ මේ ගල්තලාවේ මේ අසවල් දෙපසින්ම යැයි නය වශයෙන් දැනගන්නේය. මේ පැත්තේ ඇති පාසලකුණු මෙෙන් සුකවේදනාවේ උපත්තිය ප්‍රකටවෙයි එහා පැත්තේ ඇති පාසලකුණු මෙෙන් දුක්කවේදනාවේ උපත්තියද ප්‍රකටවෙයි. මොවා මේ පැත්තෙන් නැගී මැදින් ගොස් එහා පැත්තෙන් බැසගිය බව නය වශයෙන් දැනගන්නාක් මෙන්. සුක දුක්ක වේදනා දෙක ඉවත්වගිය කල්හි පහසු අපහස්සු ගති දෙකින් තොර වූ මැදහත් ආකාරයෙන් පවතින්න වේදනාව උපේක්ෂා වේදනාවයයි මර්ග පද වලංචන ඥායෙන් ගෙන මෙනෙහි කරන යෝගාවචරයා හට උපේක්ෂා වේදනාව ප්‍රකට වන්නේීය යැයි කීහ විදශන අරමුණු මෙිෙහිකරද්දී මවාගේ පාසලකුණු ගැන කල්පනා කරමින් සිටිය යුතු නොවෙයි. මෙතැන් හි උපේක්ෂාව අප්‍රකටය මෙනෙහි කිරීමට දෂ්කරය. යන කියමන ආදී කම්මික මන්දප්ඥ යෝගී පුද්ගලයා සඳහා කියනලදී. බලව විපස්සනා ඇති මන්දප්ඥ යෝගී පුද්ගලයා හට සහ ක්ක ප්ഞ යෝගී පුදගලයා හටද උපේක්ෂාාව අරමුණු කර මෙෙනහිකිරීම දुෂ්කර නොවයි. සාමිසංවා සුකං වේදනං වේදයமானනු සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති නිරාමිසංවා සුකං වේදනං வேේදියமானනු නිරාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. පஞ்சකාமரச ஆස්වාදයහා සම්බந்த වූ சாமிச சுக்கவேதனාව விதிவின் සිටியதி காமரசய சම්ம்பந்த சாமிச சுக்கவேதனාව விந்திமியை தனகணி. පංஞ்சකාமரச ஆஸ்වාදයහා සම්බந்த නොවූ நிராமிச சுக்கவேதனාව விதிමன் සිටியதி காமரசய සම්බந்த නොවූ நிராமிச சுக்கவேதனාව விதிமியை தனகன සාමිස සුකය තමාට වමනා කරන තමා ආදරය කරන තමා සතුටු කරවන අමුුසැමි දූපුතුන් ඇඳුම් පැළඳුම් කෑම්බීම් රන්විදී මුතුමැණක් ඇත් අස් එළහරක් නීහරක් යන මේ ආදී බාහිර වස්තුූ ද තමාගේ ශරීරයම ඇති ගරූප, චක්කු විஞ්ාණය සුखවේදනා සිහිනුවනය මේ ආදී අභ්‍යන්තර වස්තුද නිසා ඇතිවන සතුටහෝ සොම්නස සාමස සුකයයි. එටමගේහසිත சෝමනස්සයයිද කියනු ලැබේ. எனම් காමරසය ඇසුරු කරන, පදිංචිව සිටින ගෙයක් වැනි සතුටය සෝම නස්සය සන්තෝෂය යයි. මේ සාමිස සුखය වනාහි ලස්සන සිත් ඇදගන්නා ඕවුනෝන් ප්‍රිය කරන වර්ණය හේතුකොටගෙන අබු සැමියාදී කාම වස්තුූන් කෙරෙහි සතුටුවන කල්හි රූපාරම්මණය අරමුකොට පවතින්නේය සිත පුබුදු කරවන සිත නලවන මෙහිරි වචන ආදිය ඇසියම හේතු කොටගෙන අබු සැමි ආදී කාම වස්තුූන් කෙරෙහි සතුටුවන කල්ලිහි ශබ්දය අරමුණු ආදිය අරමුණු කොට පවතින්නේය. දැන් මෙකල්හි මෙබඳු කාමගුණ වස්තූන්ගෙන් යුක්තව සිටීම නිසාද ඉක්මගිය අතීතෙහි ුක්ති විදිනලද කාමවස්තුූන් මතක්වීම නිසාද සතුටහෝ සොම්නස උපදී එවැනි සතුටක් සොම්නසක් ඉපිද පවත්නා කල්හි සතුටුයි සතුටුයි කියා මෙනහි කරමින් එය දැනගත යුතුය ඒ සඳහා සාමිසංවා සුखाං වේදනං වේදියமானනු සාමිසං සුखाං வேේදනං වේදයාමී थී පජානාති යැයි වදාළ සේක නිරාමිස සුකය සදොරට යටහි එනතාක් වැදෑරුම් අරමුණ නොකඩවා මෙනෙහි කරන තැනැත්තා හට ඥානයමරු කල්හි ඒ සවදෑරුම් ආරම්මණයන්ගේ ඇතිවීම හා නැතිවීම ප්‍රත්්‍යක්ෂ කොට දැනගතහැකි වන්නේය ඒ ආරම්මණයන්ගේ නිත්‍ය නොවන ආකාරයද දැනගතහැකි වන්නේය එකල්හි දක්නාාලද වර්තමාන අරමුණ සහ සසදා බලා පෙරහම වූ විරු අතීත අරමුණු හයද අනිත්‍ය වූ දුක්ක පෙරලෙන ස්ොභාව ඇත්තෝ වූ ආහුය යැයි දැනගතහැකි වෙයි මෙසේ දැනගත් තැනැත්තා හට දැනගැනීමක් දැන ගැනීමක් පාසා සතුටු විය හැකිය. මෙකී සතුට හෝ සෝමනස්ස නිලාමිස සුක නම්වෙයි. එයම කාමගුණ රසාස්වාදය හා සම්බන්ධ නොවූ විදර්ශනාවහා සම්බන්ධ වූ සුකයයි. එයටම නෙක්කම්ම සිත සෝමනස්සයයි කියනු ලැබේ. එනම්, කාමෙන් නික්මීම නිසා ඇතිවන සෝමනස්සය සතුටය එහෙයින් රූපානං තුවේව අනිච්චතං විදිත්වා විපරිනාමං විරාගං, නිරෝධං, පුබ්බේචේව රූපා ඒ තරහිීච සබ්්‍යේතයේ රූපා අනිච්චා දුක්කා විපරිනාාම දම්මාතී ඒව මේතං යථාභූතං සම්මපප්ඥාය පස්සතුූ උපච්චති සෝම නස්සං අයං ඒව රූපං සෝම නස්සං ඉඳං උච්චති නෙක්කම්ම සිතං සෝම නස්සං යැයි සලාහිතන විභංග සූත්‍රයෙහි වදාරණලදී වර්ණායතන සංඛ්‍යාත වර්තමාන රූපයන්ගේ අනිත්‍ය බව, ප්‍රකෘති ස්වභාවය අහැර පෙරලෙන බව කැඩෙන බිඳෙන බව යරුද්ධ වන බව දැනගෙනම පෙරපැවති රූපයෝද දැන් පවත්නා වර්த்தமான රූපයෝද යන මේ සියලු රූපයෝ අනි්‍යහ து්‍යහ ප්‍රකෘති ස්වභාවය අහැර පෙරලෙන ස්වභාව ඇත්තෝය යයි මෙසේ මේ රූපය විදශනා ඥාණයෙන් ඇති හැටියෙන් දක්නා පුද්ගලයා හට යම් සම්නසක් උපදනේද මේ එබඳු සොම්නස නෙක්කම්ම සිත සෝමනස්සයයැයි කියනු ලැබේ යනු ඒ දේශනා පාටේ කෙටිතේරුමයි. ඒ පාටේ ශඩ්ඩාරම්මණය නතුරෙන් රූපාරම්මණය පමණක් ඇතුළත් වෙයි. එනම් වර්ණ මාත්‍රයයි. අනික් අරමුණු පහ මෙනෙහි කරන ආකාරය සහ එයින් නෙක්කම්ම සිත සෝමනස්සය උපදිනා ආකාරයද ඒ සූත්‍රයහිම සඳහන් වී ඇත මෙකී සතුට හෝ සන්තෝෂය උදයක්්බේ ඥානය පහළ වූ මුල්කාලෙහි පටන් නොවලැක්විය හැකි සේ දියුණු තිවුණු වී එන්නේය ඒ සතුට ඇතිවන වාරයක් පාසා සටුයි සතුටුයි කියා මෙනෙහි කළ යුතුය நிராமிசஙவா சுகங வேதனங வேதியமானும் நிராமிசங சுகங வேதனங வேதியாமீத்தி பජானாத்தி யைவதாலே ஏ නිசாய சாமிச துக்க வேதனவ. දැන් මෙகல்හි தமாවිසින් කැමතිவனලத ආதரய කරணලது தமாட்டுஓமனா காமுவஸ்துூன் නොලබීම ගැන කල්පනා කරන බුද්ගලයා හට මා කාලකන්නේියකි අවාසනාවන්තයකි යැයි මතක්පන කල්හි අසතුට පහළවෙයි. දැන් මෙකල්හි පවත්නා දුක්පීඩා විදීම කරදර විදීම නිසා ඇතිවන අසතුටද මෙහිම ඇතුළත් වෙයි. පසුගිය කාලෙහි තමාට ඕමනාවී තිබුුණ කාම වස්තූන්, නොලබී ගිය බව මතක්වීම නිසාද අසතුට ඇතිවෙයි. පසුගිය කාලෙහි විදිින්නට සිදුුවූ දුක්පීඩා කරදර මතක්වීමෙන් ඇතිවන අසතුට ද මෙහිම ඇතුළත් වෙයි. මෙසේ තමාට ඕුවමනා කාමගුණ වස්තුූන් නොලබීම ඇතිවන අසතුට සිත් නරක්වීම පසුතැවිල්ල දුක්වීම ගන අමාරුකම් කොයිවත් සාමිස දුක්කනම්වේ මෙම ගේහසිත දෝමනස්සද වෙයි මේ දෝමනස්සේ උපදින වාරයක් පාසාම අසතුටුයි අසතුටයි කියයා මෙැනිහි කළ යුතුය. සාමිසංවා දුක්खං වේදනංවේදියමානෝ සාමිසං දුක්खං වේදනං වේදයාමීති පජානාති යැයි වදාලේ ඒ සඳහාය නිමිස දුක්ඛ වේදනාව උද අභ්‍ය ඥානය ආද විදර්ශඥාය විදර්ශනා ඥාන විශේෂය ලබා ඇති පුද්ගලයා භාවනාවේ යෙදනා කාලයේ දීර්ග වූ කල්හි ආය පුද්ගලයන් විසින් උපදවාගතයුතු මාර්ගඵලධර්ම මාහට කවදා උපදවා ගතහැකි වේදෝයයි සිතා ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්නා අදහස ඇතිවෙයි එහෙත් වැඩිකල් භාවනා කළ නමුත් ඕමනා අදහස්සඉටු නොවන කල්හි මාහට මේ භවේදී මාර්ගඵල නොලබෙනවා විය හැකියයි කල්පනා කරමින් සිත දූෂණය කරගනිී. වැඩිකාලයක් භාවනා කොටද විදර්ශනාඥාන විශේෂය වත් උපදවාගන්නට නොහැකි වූ පුද්ගලයා හටද මේ දූෂ්‍යතාව පහළ විය හැකිය. විදශනාව සම්බන්ධයෙන් උපදින අසුතුටක් වූ බැවින් මෙය නිරාමිස දුක්කවේදනා නම්වෙයි. එය නෙක්කම්ම සිත දෝමනස්ස නමුදු වෙයි. මෙසේ සිත නරක්පන වාරයක් පාසා අසතුටුයි අසතුටුයි කියා මෙනිහි කළ යුතුය. මේ දුක්කවේදනාව උපදිනා ආකාරය සක්ක ප්ඥ සූත්‍ර අටුවාවෙහි එ ස්වාමීන් වහන්සේගේ වස්තුुයෙන් දतයුතුය ඒ සැකවින් මෙසේය मහාීव වස්තුව ඒ මහා ස්ථවීර ස්වාමීන් වහන්සේ අටලොස් මහා ගණයට අයත් භික්ෂූන්ට ත්‍රපිටක පර्याාප්ති ධර්මය ඉගැන් වූ है උන්වහන්සේගේ අවවාදෙහි පිහිටි තිස්දහසක් භික්‍ෂෝහු රහත් වූ है රහත් භික්‍ෂූ නතුරෙන් එක් භික්‍ෂුවක් මා තුළ පවත්නා සීලාදී ගුණධර්ම අනන්තයහ අප්‍රමාණයහ මාගේ ආචාර්යයන් තුළ පවත්නා ගුණධර්ම කොපමන දැයි නුවනින් විමසා බැලූ කලිහි. තවමත් පෘතජ්ජනභාවය නොයික්ම වූ බව දැක අහෝ මාගේ ආචාර්යතෙමේ අනුන්ට පිහිටවෙයි මේ වනතිෙක් තමාට පිහිටවන්නට නොහැකි විය ඒ නිසා උන්වහන්සේට අවවාද කරන්නෙමියයි සිතා වහාම අහසින් ගොස් ආචාරයන් වහන්සේ වැඩවිසන ආවාසය ළඟදී අහසින් බැස උන්වහන්සේ වෙත එළබ වැද එකත් පසක ඉඳගත්තේය එවිට එම්බා පිඩ පාතිකය ඔබ මෙහිියාවේ කුමකටදැයි මහිස්තවීරයන් විසින් විචාලකාල් හි අනුමෝදනා කතාවක් ඉගනීමටයයි කීවේය ඇවැත්නි මාමුළු දවසේම ඉගැන්වීමහි යෙදී සිටින බැවින්නේයට වෙලාවක් නැත යැයි කීවේය ස්වාමීණ එසේ වේනම් විතක්ක මාලකෙහිදී විචාරන්නේ මැයි කීකල් හි එහිදී වෙනක් භික්‍ෂූහු ප්‍රශ්නසත් ය කීවේය. මෙහි වික්කමාලක යනු අද දින පිණුසිගා යායුත්තේ කවර ගමකට හෝ නගරයකට දැයි ටිකවේලාවක් කරපලා කරමින් සිටින තැනය. ඉක්විිති පිණු සිගීමට යන අතර මඟදී අසන් නෙමියැයි කීකල්හි එහිදීත් විචාරන්නෝ වෙත්්‍යයි කීවේය. එසේ වී නම් ගම සමීපයට ගොස් සිවුරු පොරවන කල්හිී පාත්‍රය ලියන කල්හි ගමේ හැසිරි ආසන සාලාවට ගොස් කැඳවලදා අවසන් වූ කල්හි අවකාශ තිබේ දැයි ඇසය එහිදී අර්ථකතාචාර්වරයෝ ප්‍රශ්න අසා සැකදුරු කර ගනිත් යැයිකීවේය. එසේ නම් පිණුසිංහා ඇතුල් ගමින් නික්මෙන කල්හි ආරාමයට ආපසු වෙන අතර මඟදී ආරාමය තුළ පිහිටි බෝජන සාලා වෙහි දන්වලදා අවසානයහිදී දවල් වැඩඉන්න ස්ථානයහිදී මෝස්තෝධන කල්හි පාසෝධන කල්හි විචාරන්නේ මැයි සැලකළ විට එහිදී පමණක් නොව එතැන්සිට රාත්‍රිය මුළුල්ලහිද පසුදිනයට අරුණ නගිනතෙක් අන්්‍යයෝ ප්‍රශ්න අසත් යැයිකීවේය එස වී නම් පසුදින දෑසන දැහැටිවලඳා මෝසෝදන කල්හි සෙනසුනෙහි ඉඳගත් කල්හි විචාරන්නේ මැයි පැවසීය. ඒ හැමවේලාවකම වෙනය ප්‍රශ්න අසත් යැයිකීවේය එවිට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ බන්තේ නානු මුකං දෝවිත්වා, සේනාසනං පවිසිත්වා තයෝ චත්තාරෝ පල්ලංකේ උසුමං ගහපෙත්වා යෝනිසු මනසිකාරයේ කම්මංකරුන්තං ඕකාස කාලේන භවිත්තබ්බං සයා මරණක්කම්පී න භවිසතිබන්තේ පළක සිද් පලකස දිසත්හ බන්තේ පරස්ස අවස්සයෝ හෝත අත්තනෝ භවිතුම් නසක්හෝත නමේ තුම්හාකං අනුමෝදනාය අත්තෝ යැයි කියයා දි බලයෙන් අහසට නැගී ආපසු ගියහ එහි තේරුම ස්වාමීණී මෝ සෝදා සෙනසුනුට ඇතුල්වන තුන්හතර පර්යංකේහි එනම් එරමණිය ගොතා ඉඳගැනීම් තුනහතරකදී ආසනය උණුසුම් ගන්වා විදර්ශනා භාවනා කිරීමට කාල්ලවේලාවක් වෙන්කර තබාගතයුතු නොවල් නේද ුවහන්සේට මැරෙන්නටවත් අවකාශයක් නැහැනෙවෙද. ඒ නිසා මට නුබවහන්සේගේ අනුමෝදනා කතාවෙන් කම් නැත. යනුයැයි. ඒ භික්ෂුව මෙහිියාවේ මාගේ නිගනීමට නොව මාහට අවවාදදීම සඳහා යැයි දැන් මහාසීව හිමිතුමා පසුදින උදෑසන ම පාසියුරු රැගෙන විදර්ශනා භාවනා වැඩීමට නික්ම ගියේය. මා වැන්නෙකුට රහත් පල එපදවීම දුෂ්කර නොවෙයි. දෙතුන් දිනයකදීම දෙතුන් දිනයකින්ම රහත්වී ආපසු එන්නෙමියයි සිතා. සොකීය ශිෂ්‍යන්ටවත් නොදන්වා. ඇසල මසපුර පසලස්ව තෙලෙස්වක් දා, ගාමාන්තර පබ්බහාර නැමැති ආර්‍ය සේනාසනයට ගොස් සක්මන් මළුවෙහි විදශනා කමටහන් මෙනහි කරනුයේ එක් දවසනුත් දෙදවසකනුත් තුන් දවසනුත් රහත්වන්නට නොහැකි විය. උපෝසද දිනය පැමිණකල්හිද මම දෙතුන් දිනයකින් රහත්පී ආපසු යන්නේ මයි සිතා ආයෙමි එහෙත් ඒ අදහස ඉටුනො වීය එක්බිති වස්තුන් මස දින තුනක්සේ සිතාගෙන මහා පවාරණ දිනය දක්වා භාවනා කරන්නෙමියයි සිතා වස් සමාදන්ව සිටද ්‍රහත්වන්නට නොහැකිවිය යැයි පවාරණ දිනයන්හිදී මෙසේ සිතුවේය දෙතුන් දිනයකින් රහත්වන්නේම සිතා මෙහිාවෙමි න් මසකිනුත් නොහැකි විය.සාබ්්‍රක්්මචාරී භික්‍ෂෝහු රහත්ව විසුද්ධි පවාරණය කරති. මට පමණක් නොහැකිවීය යැයි මෙසේ සිතද්දී මහාසීව තෙරණුවන්ට කඳුළු වැගරෙන්න්නට වෝහ. ඉක් බිත්තෙන් ඇඳේ සැතපීමට යාමෙන් පාසේදීම් ඇඟ දිගහැර නිදාගැනීම් දියෙන් නිසා මාර්ගඵල ඉපදවීම් පමාාවිය හැකිය යැයි සිතා ඇඳ ඔසවා හැබුවේය. එවැක් පටන් ඉඳීම සිටීම යෑම යන මේ ඉරිියවතුනෙන්ම භාවනා කළේය. වස් විසි නමයක් ගත වූ නමුත්. රහත්වන්නට නොහැකි විය. ඒ. විසිනම වස ඇතුළතද හැම පවාරණ දිනයක්හීම කඳුළු වැගිරවූහ. තිස්වැනි වසහි පවාරණ දිනයක්ත් පැමිණියේය. එහෙත් තවමත් රහත්වන්නට නොහැකි වූ නිසා මෙසේ කල්පනා කළේය. අහෝ මට දැන් භාවනාව සඳහත් තිස්වසක් ගතවිය. එහෙත් තවම වරහත්වන්නට නොහැකි විය. ඒ කාන්තෙන් මට මේ බලයහිදී මාර්ගඵලයක් ලැබි මේ භාග්‍යයක් නැතිවිය හැකි දෝ අහෝ මාහට රහත්ව සබ්්‍රක්්මචාරීන් හා සමඟ විසුද්ධි පවාරණය කරන්නට නොලවෙෙන්නේ දෝෝ යැයි සිතමින් එසේ සිටියදී බලවත් දෝමනස්සයක් පහළවිය කඳුළු දරා ගලන්නට වූහ එකල එක්තරා දෙවුදුවක් නොදුරු තැනක අඩමින් සිටියාය මෙතන අඩන්නේ කවුරුන්දය විචාලකාලහි ස්වාමීණී අඩන්නේ මමය දෙව්දුවක්්‍ය යැකීවාය කුමක්හෙයින් අඩන්නේ හේදැ ඇසීය ස්වාමීණී භාවනා කරන නුබ වහන්සේ අඩමින් සිටිනු දැක මමද අඩමින් මාර්ගඵල එකක් දෙකත් පමණ උපදවා ගන්නේමැයි සිතා අඩමි යැකීවාය ඊට පසු තෙරුන් වහන්සේ සිහිනුවන මෙහයවා තමාටම අවවාද කරගනිමින්. එම්බා මහාසීව මේ බලන්න දෙවුදුවක් පවා ඔබ හා සමග කෙලිකවට බස් කියයි. මෙසේ කඳුළු වැගගරීම නුඹට සුදුසු නුවන්නේ නෙවද යැයි තමාටම අවවාද කරගෙන විදර්ශනා වඩා දෝමනස්සය දුරුකොට පිලිසිඹියා සහිත රහත් බව ලබාගත්සේක. මෙහිදී සැලකී යුත්තක් ඇත එනම් මේ මහාසීව ස්වාමීන් වහන්සේ ශෘතගුණය එනම් උගත්කම අධිකව විස්තර ණයක්‍රමයෙන් භාවනා කළ නිසා ප්‍රතිඵල ලැබීමට මෙතරම් කාලයක් ගත වී යැයි කිව යුතුය. සැරියුත් හිමියන්ට මුගලන් හිමියන්ට වඩා භාවනාව සඳහා කාලේ ගත වූවක් මෙනි. එහන් එත්තක්කං කාලං විපස්සනාය සුචින්න භාවතෝ ඥානස්ස පරිපාකං ගත්තත්තා යැයි කියනලදී. අවුරුදු තිහක් වූ මෙපමණ කාලයක් මුළුල්ලෙහි විදර්ශනාවහි ඉතා හොඳ පලපුරුද්දක් ලබාගෙන ඥානය මෝරවාගත් බැවින් රහත්ඵලයට පැමිණිය හැකි වී යනු එහි අදහසයි. මේ ටිකා කියමනෙන්ද විස්තර නයක්‍රමයෙන් වැඩයුතු විදර්ශනා ඥානයේ මේරු අවස්ථාවම ගත යුතුය. මහාසීව හිමියන්ට ලැබුණේ සාමාන්‍ය රහත් බව නොව ඉතා උසස් සියුපිලිසිබියා ඥානය සහිත විශේෂ රහත් බවය. සංෂේප නයින් රහත්විය හැකි පාරමිතා ඥානය වනාහි, ත්‍රිපිටක පරියාාප්තිධාරී වූ මෙතරම් බහුෂෘුත පුද්ගලයකුට භාවනාව අරබන්නට පෙර සිටම ඇතිවිය යුතුය. අපේ බෝසතාණන් වහන්සේට සුමේද තාපස කාලයේදීම රහත්වීමට සෑහෙන ශ්‍රාවක පාරමිතා ඥානය සම්පූර්ණව තිබුණක් මෙනි. සාමිස අදුක්කම සුකය විදර්ශනා භාවනා නොකරන අන්ද පෘතජ්ජනයාට තමාගේ සරීරය තුළහෝ සරීරයෙන් පිටත හෝ ප්‍රියද නොූ අප්‍රියද නොවූ කාමගුණ වස්තුවක් දකින්නට අසන්නට ඉබ බලන්නට ්‍රසබලන්නට ස්පර්ශ කරන්නට සිතා බලන්නට ලැබුණ කල්හි ඒ පිළිබඳ සතුටක් හෝ අසතුරක් ප්‍රකටව නොදනේ නම් ඒ කාමවස්තුව අත්හරින්නටත් නොහැකි වේනම්. ඇත්ත වශයෙන්ම ඒ කාම අරමුණු කෙරෙහි ආසාව උපදවන ලෝබය හා සමග හොඳ නොහොද දෙකටම ඇතුළත් නොවන විදීමක් පහළ වෙයි. ඒ මැදහත් විදීම සාමිස අදුක්කම සුක නම් වෙයි එය ගේහ සිත උපෙක්කා නමුදු වෙයි. එයට අඥ්ඥාන උපෙක්කා යැයිද කියනු ලැබේ. එනම් මෝහය සමඟ පවත්නා උපේක්ෂාව විදර්ශනා යෝගී පුද්ගලයා හටද අතරතුර ඇතිවිය හැකිය. එසේ ඇතිවත් ඉහත දැක්වූ පරිදිීම අප්‍රකටවම පැවතිය හැකිය. එයද, දැනගැනීම දුෂ්කරය ප්‍රකට වූ කල්හි ඒ උපේක්ෂාව මෙනිහිකොට දැනගැනීම සඳහා සාමිසංවා අදුක්කම සුකං වේදනං වේදයමානෝ සාමිසං අදුක්කම සුකං වේදනං වේදයාමීති පජානාති යැයි වදාරණ ලදී. නිරාමිස අදුක්කම සුකය විදශනා ඔපක්ලේෂයන් කෙරෙන් පිරිසිද වූ කල්හි වැටහෙනතාක් සවදෑරුම් අරමුණු මෙනෙහි කිරීමක් පාසා දැනගන්නා විදර්ශනා ඥානය හා එකට එදෙන මැදහත් විඳීම ප්‍රකටව පහළ වී හැකිය එය භංගඥානය තිවුණු වූ කාලෙහි පටන් විශේෂයෙන් ප්‍රකටවන්නේය සංකාරුපෙක්කාා ඥානයහිදී, වනාහි අතිශයෙන්ම ප්‍රකටව ඇතිවිය හැකිය. මේ මැදහත් විඳීම නිරාමිස අදුක්කම සුකනම් වෙයි. එය නෙක්කම්ම සිත උපෙක්කා නමුදු වෙයි. එය නැවත මැණෙහි කරන පටි විපස්සනාවෙන් මැණහිකර දැනගනීම සඳහා. නිරාමිසංවා අදුක්කම සුකං වේදනං, වේදයමානෝ නිරාමිසං අදුක්කම සුකං වේදනං වේදයාමී යැයි වදාාරණ ලදී. සමුදය වය දැනගන්නා ආකාරය. බාහිර අරමුණු සහ අධ්‍යාත්ම බාහිර අරමුණු දැනගන්නා ආකාරය, කායානු පස්සනාවෙහි කී සේමයි. අරමුණු රස විඳින වේදනාව අරමුණු කරමින් මෙනෙහි කිරීමක් මෙනිහි කිරීමක් පාසා, වේදනාව ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා බව දැන ගැනීම සමුදය වය දම්මානු පස්සනාවයි ප්‍රිය අරමුණක් හමුවීමෙන් සුකවේදනා උපදින බවහා, ප්‍රියාරමුණු හමු නොවීමෙන් එය නූපදින බවද අප්‍රි අරමුණක් හමුුවීමෙන් දුක්කවේදනාව උපදින බවහා අප්‍රි අරමුණු හමු නොවීමෙන් එය නූපදින බවද ප්‍රියද අප්‍රියද නොවූ මැදහත් අරමුණක් හමුුවීමෙන් උපේක්ෂා වේදනාව උපදින බවද මැදහත් අරමුණු හමු නොවීමෙන් එය නූපදින බවද කර්ම අවිද්‍යා ්‍රෘෂ්ණාවන් ඇතිවීමෙන් වේදනාව ඇතිවන බව හා, කර්මආදිය නැතිවීමෙන් වේදනාව නැතිවන බව දැනගැනීම සිදුවන බව දක්වුණු සඳහා සමුදය වයදම්මානු පස්සී වේදනාසු විහරති යන ආදිය වධරණ ලදී. සතිය වැටහෙන ආකාරය අරමුණු ප්‍රස විඳීම් ස්වභාවය වූ වේදනාව මෙනිහි කිරීමක් පාසා, මෙහි ඇත්තේ සත්වයකුත් නොවෙයි. මම යැයි ගතියුත්තෙක්ද නොවෙයි. මට අයිති දෙයකුත් නොවෙයි. ස්ත්‍රියක්ද නොයි පුරුෂයක්ද නොවයි, සැපවේදනා දුක්වේදනා මැදහත්වේදනා රැසක්ම ඇතැයි සිහිකරන සිහිය එවත් සතිය පහළවෙයි. එවිට සන්ඨාන පච්ඥප්ති අතුෘුදහන් වීමෙන් විදීම් ස්වභාවේ වූ වේදනා මාත්‍රයක්ම ඇතැයි සිහිකරවන නිසා මතුමත්තෙහිදසිහියහා නුවන පිළිවෙලින් දියුණු වී එන්නේය. එවිට තන්හා දිට්ටි දෙකින් වේදනාව මමය මාගේයයි තදින් අල්වා නොගනී. එහින් අත්තිවේදනාතිවා පනස්ස සති පච්ச்சுු පට්ටිතා හෝතිී යනාදිය වදාල සේක. வேදනානු පස්සනාව නිමි